තුන්වන චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බකින්හැම් මාලිගය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. එසේම චාල්ස් රජුගේ මෙම අසනීප තත්ත්වය නිසා සියලු මහජන කටයුතු කල්දමා ඇති බව බකින්හැම් මාලිගය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. පාකිස්තානයේ පොලිස් ස්ථානයකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඉන් පුත්කලින් දස දෙනෙකු මියගිය බවයි වාර්තා වන්නේ. තවත් හතර දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කෙසේ නමුත් ප්‍රහාරයේ වගකීම කිසිවෙකුත් මෙතෙක් බාරගෙන නැහැ. සිරියාවේ විශාලතම එක්සත් ජනපද හමුදා කඳවුරට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඉන් පුත්කලින් හය දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඉරානයේ පිටුපලේ ලබන මිලිෂියා කණ්ඩායමක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. රුසියානු පාලනය යටතේ පවතින යුක්රේන නගරයක් වන ලයිසිචාන්ස්ක වෙත ප්‍රහාර එල්ල වී තිබෙනවා. බේකරියකට එල්ල වූ එම ප්‍රහාරයෙන් පුත්කලින් 28 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. රුසියාව චෝදනා කරන්නේ යුක්රේනය හිතාමතාම බේකරිය වෙත එම ප්‍රහාර එල්ල කළ බවයි. කෙසේ නමුත් යුක්රේනය ඒ සම්බන්ධයෙන් මෙතෙක් අදහස් දක්වා නැහැ. මේ දිනවල අමරිකාවේ කැලිෆෝනියාවට ඇදහැලෙන අධික වර්ෂාපතනය සහ සුලිකුණාටු හමුවේ ගංවතුර සහ නායම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. එසේම ගස් කඩාවැටීම් සහ විදුලිය ඇනහිටීම්ද සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මෙවන විට පුත්කලින් 3 දෙනෙකු මියගොස් තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.